අයිවන් ඔයාලම එකතුලන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ වලදී කතා කරා තාක්ෂණය කියන දේ අද තියෙන තැන ගැන. ඉතින් තාක්ෂණය කියන දේ ගොඩක් දියුණු වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් උදාහරණයක් විදිහට ඉඳන් අපි යාළුවොත් එක්ක ගමනක් යනකොට. එහෙම නැත්නම් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යනකොට අපි අනිවාර්යයෙන්ම අමතක නොකර අරගෙන යන දේ මොකක්ද? ඉතින් ඒ තමයි දුරකථනය. ඉතින් දුරකථනයේ ප්‍රධාන කාර්යය තමයි දුරකථන ඇමතුම් ලබා ගැනීම. හැබැයි ගොඩක් වෙලාවට ජංගම දුරකථනය පාවිච්චි වෙන්නේ අද දුරකථන ඇමතුම් ලබා ගැනීමට නෙමෙයිනේ. ඉතින් අපි ස්මාර්ට් දුරකථනය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අන්තර්ජාලය හා සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ ඇසට ගැටෙන සුන්දර දේවල් ඡායාරූපගත කරන්න. පසුගිය අවුරුදු කීපය ඉඳලා මේ වෙනකම්ම විවිධ ජංගම දුරකථන වලින් ලබාගත්තු ඡායාරූප මේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධියට ලක් වුණා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ එක්තරා ඡායාරූපයක් ගැන. ඉතින් මේ ඡායාරූපයත් මුළු ලෝකෙම කතාබහට ලක් වෙනා වගේම ඒ වගේම ලෝකේ ඉන්න මිනිසුන්ගේ හදවත මොහොතක නතර කරන්න මේ ඡායාරූපයට හැකි වෙලා තියෙනවා. ඉතින් ඔයාලා හිතන ඇති මේ ඡායාරූපේ මොකක්ද කියලා සහ සමහර අයත් මේ වෙනකොට දන්නේ නැති අද අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. ඉතින් අපි ඕනම කෙනෙක් කැමති අපි කැමති ශාස්ත්‍රයෙන් ඉදිරියට යන්න. උදාහරණයක් විදිහට ගත්තොත් තමන් කැමති රංගනයට නම් එයා කැමති ඒ රංගන ශාස්ත්‍රයෙන් ඉදිරියටම යන්න. තවත් කෙනෙක් කැමති නර්තනයට නම් එයා නර්තන ශාස්ත්‍රයෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ගායනය, නර්තනය, රංගනය වගේ එක එක්කෙනාට විවිධ හැකියාව තිබෙනවා. අද අපි කතා කරන්නේ ඒ වගේ පුද්ගලයෙක් ගැන. ඉතින් මෙයාගේ නම තමයි කෙවින් කාටර්. මෙයා උපත ලබන්නේ 1960 සැප්තැම්බර් 13 වෙනිදා. දකුණු අප්‍රිකාවේ ජොහන්ස්බර්ග් නගරයේදී තමයි මෙයා උපත ලබන්නේ. දකුණු අප්‍රිකාව ගත්තාම වර්ණ ભેදයේ කියන දේ ගොඩක්ම තියෙනවා ඒ වගේ රටවල්වල. ඉතින් මෙයා කාලයකදී පොලිස් අත්අඩංගුවට ලක් වෙනවා කළු ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක නීත්‍යානුකූල නොවන විදිහට ජීවත් වීම නිසා. උසස් අධ්‍යාපනයෙන් පස්සේ මෙයා ඖෂධ වේදිකෙක් විදිහට කටයුතු කළාද? ඒත් එක්කම ඉන් ටික කාලයකට පස්සෙ මෙයා යුද සේවයටත් එකතු වෙලා තියෙනවා. කොහොම වුණත් මෙයාගේ තරුණ සිතුවිලි නිසා මේ රැකියා ශ්‍රේෂ්ඨ වලින් ඉදිරියට එන්න මෙයාට හැකියාවක් ලැබිලා නැහැ. මේ කෙවින් කාටර් කියන පුද්ගලයා අද වගේ ඩිජිටල් ඡායාරූපකරණ නැති කාලයක මෙයා තීරණය කරනවා ඡායාරූපකරණයට එළමෙන්න. හැම මිනිසෙකුගේම කුමක් හෝ දක්ෂතාවයක් සැඟවිලා තියෙනවා. ඉතින් ඒක එළියට ගන්න ඕනේ. ඒ කියන්නේ ඒක උපමට්ටම් කරගන්න ඕනේ අපිම තමයි. ඉතින් මෙයා අවසානයේදී තෝරගන්නවා ඡායාරූපකරණය. ඉතින් මෙයා ඡායාරූපකරණය නිසා කෙටි කාලයේදී මුළු ලෝකෙම ජනප්‍රියත්වයට ලක් වෙනවා. මේ විදිහට මෙයා මුළු ලෝකෙම ජනප්‍රියත්වයට ලක් වෙන්නේ මෙයාගේ තරුණ කාලෙදිමයි. 1993 දී සූඩානයේ සංචාරය කරන මෝට හිමිවන රාජකාරිය තමයි දකුණු සූඩානයේ සිදුවන සිවිල් යුද්ධයක තොරතුරු වාර්තා කිරීමට. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් තමයි මෙයා මේ විදිහට සංචාරයට ඇවිල්ලා තියෙන්නේ. දකුණු සූඩානයේ ඇති වුණු ඒ සිවිල් යුද්ධය නිසා බොහොමයක් මිනිස්සුන්ට කන්න කිසිම ආහාරයක් නැතුව ගොඩක් මිනිස්සු තමගේ ජීවිතය ගැට ගහගන්න ගොඩක් දුක් විඳලා තියෙනවා. ඒ වගේම මේ කුසගින්නෙන් බේරෙන්න ගොඩක් මිනිස්සු ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඡායාරූපගත කරමින් ඉන්න අවස්ථාවේදී මේ කෙවින් කාටර් කියන පුද්ගලයා දකින අපුරු සිදුවීම. ඒ තමයි තියුණු හොටක් තියෙන රාජාලියෙක් පියාඹනවා. ඉතින් ඒත් එක්ක මෙයා මේ රාජාලියා පසුපස හඹා යන අවස්ථාවේදී දැකලා තියෙනවා කුසගින්නෙන් පෙළෙන මන්දපෝෂණයෙන් පෙළෙන කුඩා දරුවෙක් බිම වැතිරිලා ඉන්නවා. ඉතින් ඒ ඇතුණු යුදමේ තත්ත්වය නිසා මිනිසුන්ට විතරක් නෙවෙයි සතා සිවුපාටවත් කන්න කිසිම දෙයක් නැහැ. ඉතින් මේ රාජාලියා උත්සාහ කරන්නේ අර බිම වැතිරිලා ඉන්න පුංචි දරුවාව ගොදුරු කරගන්න. අවසානයේදී මේ කෙවින් කාටර් කියන ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචේ අපූරු ඡායාරූපයක් ඉතුරු කරමින් අර මන්දපෝෂණයෙන් පෙළුණු පුංචි දරුවා රාජාලියෙකුගේ ගොදුරක් බවට පත් වෙනවා. අධික මන්දපෝෂණයෙන් පෙළුණු මේ පුංචි දරුවා මරුතුරුලට යන්නේ බේරගන්න අවස්ථාවක් තිබිලත් තමාගේ ඡායාරූපය ගැන විතරක් හිතපු කෙවින් කාටර්ගේ හිතට පුංචි පීඩනයකුත් එකතු කරමින්. කොහොම වුණත් මේ කතාව මෙතනින් අවසන් වෙන්නේ නැහැ. 1993 දී නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මේ ඡායාරූපේ පළ වෙනවා. ඉතින් ඒත් එක්ක මේ කෙවින් කාටර් කියන ඡායාරූප ශිල්පියා මුළු ලෝකෙම කතාබහට ලක් වෙන ඡායාරූප ශිල්පියෙක් බවට පත් වෙනවා. හැබැයි මේ මොන දේ වුණත් කෙවින් කාටර්ගේ හෘද සාක්ෂිය දන්නවා මේ ළමයා මෙයාට බේරගන්න අවස්ථාවක් තිබුණා කියලා. ඡායාරූප ශිල්පියාගේ ගොදුරක් ලෙස මේ ඡායාරූපේ ශාන්ත පීටර්ස්බර්ග් පුවත්පතේ පළ වෙනවා. ඉතින් මේ ඡායාරූපය නිසා මෙයාට ගොඩක් දේවල් ලැබෙනවා. මේ ලෝකයේදී ඡායාරූප ශිල්පියෙක්ට ලබා ගන්න පුළුවන් හොඳම සම්මානය මෙයා මේ ඡායාරූපය නිසා ලබා ගන්නවා. රතු පළස මතින් ඇවිදගෙන ගිහිල්ලා ඡායාරූප ශිල්පියෙක්ට ගන්න පුළුවන් හොඳම සම්මානය මෙයා ලබා ගන්නවා. හැබැයි මෙයාගේ හිත මෙයාට වද දීලා තියෙනවා එයා කරේ වැරද්දක් කියලා. මොකද එයාට බේරගන්න අවස්ථාවක් තිබුණ නිසා. දවස ගානේ සිගරට් ටැබ් බොන ගමන් මෙයා ගහක් යටට වෙලා කල්පනා කරලා තියෙනවා මේ සිද්ධිය ගැන. මොකද මෙයාට මේක අමතක කරන්න බැරි වෙලා තියෙනවා. හරියට මේ සම්මානය අරන් මාස 3කට පස්සේ මෙයා සියදිවි නසාගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට මන්දපෝෂණයෙන් පෙළෙන පුංචි දරුවෙක්ව මරුතුරුලට යවපු ඒ ඡායාරූප ශිල්පියාගේ කතාව ඒ විදිහට අවසන් වෙනවා. ඉතින් මේ කතාව මේ වෙනකොට ගොඩක් දෙනෙක් අහලා ඇති. සමහර අය අහලත් නැතුව ඇති. ඉතින් අද අපි මේ වීඩියෝ ඔයාලට අරන් ආවේ නොදන්න අයගේ දැනගැනීම පිණිස සහ දන්න අයට තවත් කරුණු කීපයක් එකතු කිරීමට. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ.
ල ස දම පල රතු පට බන්න ල සබස්කයි කරන්න ඒවගේ පුච ෙල්ල කන ලිකරත් පල විඩ දපු ගම ල්ලට ගැන ැනීම හැකිවත්වන ඉතින් අලුත්ම වීඩියෝ කින් හම සේලම් දනට සුබදසා.